රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. මම ඔබට කවදාවත් නොකියු කතාවක් මම අද කියනවා. මේක මම ප්‍රසිද්ධියේ කාටවත් කිව්වේ නෑ. පහුගිය 21 වෙනිදා මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි දැක්කා පාර්ලිමේන්තු ප්‍රශ්න කරන්න මේ තේරීම් කාරක සභාවට මේ පාර්ලිමේන්තු මේ මිනිස් බෝම්බ නිකම් පිපුරුනේ නැහැ. මේක පිටිපස්ස සැලසුම් සහගත මහමුලකරුවන් හිටියා. ඒක ඕනම වැස්සකට හරි ඉස්කෝලේ ගිය මිනිස්සෙට තේරෙනවා. ඉතින් මේ මිනිසුන් ඇවිල්ලා සුදුහුණු ගහලා ශරියා විශ්වවිද්‍යාල පිළිබඳව කතා කරද්දි බොහොම සාන්තුවරයන් විදියට කතා කරාට ප්‍රේක්ෂකයන් විදියට අපිට දැනුණා. සාමාන්‍යයෙන් බුද්ධිමට්ටම තියෙන මිනිස්සු විදියට අපිට දැනුණා මේගොල්ලන්ගේ මේ වැරදි ක්‍රියා වහන ආණ්ඩුවක් මේ ඉන්නේ කියලා. මේ කතාවෙන් පස්සේ වඳ දොස්තර කෙනෙක් එනවා එළියට කරලියට. දහස් ගණන් සිංහල කාන්තාවට විලිබිය කියලා දෙකක් තාම තියෙනවා ශ්‍රී ලාංකික කාන්තාවට. මේ සිංහල සංස්කෘතියට හැදුණු කාන්තාව, මේ ඔබට කතා කරන්නෙත් ඒ වගේ හොඳට ලැජ්ජ බය තියෙන කාන්තාවක්. සිංහල සංස්කෘතික බොහොම මේ රටේ අගයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච කාන්තාවක්, වැඩිහිටි කාන්තාවක්, අම්මා කෙනෙක් ඔබට මේ කතා කරන්නේ. එතකොට මේ ගැහණු ලැජ්ජ නැතුව ඇවිල්ලා කියන්නේ අපිව මේ වඳ වුණා කියලා. උන්ට හරි අමාරුයි මේ වචන ටික කියන්න. මිනිස්සුන්ගේ අපවාද අවලාද වලට පාත්‍ර වෙවි මේ ගෑනු ලංකාව වෙනුවෙන් ඉතුරු අම්මලා ටිකක් බේරගන්න මේගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා කතා කරා. නමුත් මොකද උනේ, වඳ දොස්තර ඉතාමත් හොඳ සේවයක් කරපු දොස්තර කෙනෙක් හැටියට අපේ සෞඛ්‍ය ඇමතිතුමාම සුදුහුණු ගාලා ඒ ටිකක් නවත්තද්දි මම ඔබට මේ කතාව කියනවා. මේ බෝම්බ පිපිරෙන්න කලින් අවුරුදු ගානකට කලින් එක්තරා වෙළඳ දැන්වීමකට මට ආරාධනා කරා නිල්මිනි. ඒ වෙළඳ දැන්වීම එක්තරා සනීප ආරක්ෂකත්වයක් වෙනුයි. සාමාන්‍යයෙන් මේ දේවල් ප්‍රසිද්ධියේ කතා කරේ නැහැ. අපි මේ වචන අපි කිව්වේ නැහැ. නමුත් දැන් කියනවා. මොකද ජනාධිපති අපේක්ෂකෙක්ම කිසිම ලැජ්ජාවක් නැතුව මේ දේවල් අපේ ගෑනුන්ට නිකන් දෙන්න හදනවා. මං එතුමාට කියනවා, මහත්මයා මගේ රටේ කාන්තාව ඔබ මේ හැම දෙයක්ම මේ යැපෙන මානසික තත්ත්වයකට අනේ වඳින්නන් තල්ලු කරන්න එපා. මේ බිරිඳගේ සනීපාරක්ෂකතුවා ආරම්භ දෙන මහත්තයාට, මේ සිංහල පිරිමින්ට හොඳ ජවයක් හොඳ හැකියාවක් තියෙනවා. ඔබතුමා කරදර වෙන්න එපා ඒවට. ඔබතුමා බලාගන්න ඔය වට කරගෙන ඉන්න අන්තවාදීන්ගෙන්, ඉල්ලම්වාදීන්ගෙන්, වඳ දොස්තරලගෙන් මගේ රටේ මිනිස්සු ගැහනු බේරගන්නේ කොහොමද කියලා. ඔබතුමා මේ මගේ මිනිසුන්ට යැපෙන මානසිකත්වයක් දෙන්න එපා. අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කකුල් දෙකෙන් හිට ගන්න. හැමදාම සිමෙන්ති කොට්ටයක් දෙන්න එපා, බත් පැකට් එකක් දෙන්න එපා, අරක්කු බෝතලයක් දෙන්න එපා. මේ මිනිසුන්ට දෙයක් හම්බු කරගෙන සුව ශක්තියෙන් ආඩම්බරෙන් නැගී සිටින බටපිටාවක්, ආරක්ෂිත පරිසරයක් හදලා දෙන්න. ඒකයි ඔබතුමාගේ යුතුකම. ඔබතුමා කියනවා නම් පිය උරුමෙන් ඔබතුමා මෙහෙම ආවා, මෙහෙම මෙහෙම දේවල් කරා කියලා ඔබතුමා කරපු හොඳ දේවල් වලට මෙන්න වැඳලා අපි ගරු කරනවා. නමුත් ඔබතුමා ඉදිරියට මේ කරගෙන යන ක්‍රමය, මේ දැන් කරගෙන යන ක්‍රමය ඉදිරියට කරාවි කියලා අපිටත් උපකල්පනය කරන්න පුළුවන්. මොකද මේක ඇතුලේ හිස් නෑ. ඒ නිසා අපි කියනවා කාන්තාවව ලැජ්ජ බය දෙක නැති කරා ඔබතුමා මේ ඡන්ද ටිකක් ගන්න. ඒ නිසා අපේ පිරිමි ඉන්නවා, බොහොම ගෞරවනීය පිරිමි, අපේ සැමියන්, ඒ ටික ඒගොල්ලෝ කරයි. ඔබතුමා කලබල වෙන්න එපා ඒවා ගැන. එතන මම නැවතත් එනවා මේ වෙළඳ දැන්වීමේ කතාවට. සමා වෙන්න මම බොහොම ආවේගෙන් මේ කතා කරන්නේ. බොහොමයක් හිතේ තියෙන වේදනාව එකතු කරගෙන මේ කතා කරන්න යටපත් කරගෙන මේ දැන්වීම මට ආවම ලක්ෂ ගානක මුදලක් මට දෙනවා කියලා කතා කරා. මම ටිකක් ලැජ්ජබය දින කාන්තාවක් හැටියට මම හිතුවා මං නිල්මිනි මේක කරනවද, මං මේක කරොත් ඒක හරි නැද්ද කියලාත් මට හිතුණා. මම්මගේ සැමියා එක්ක කතා කරාම ඔවයි මොකද්ද වැරද්ද, කාන්තාවන්ට ශාරීරික වශයෙන් අපි වැඩිහිටියන් වශයෙන් මේ දෙන දේ, මේ කාන්තාව කියන්නේ අම්මා කෙනෙක්, දරු ප්‍රසූතියකට සූදානම් වෙන හෝ ඊට පස්සේ මේ කාන්තට මේ ශරීර ක්‍රියාවලියක්. ඒ නිසා ඔයා මේ දැන්වීම කරන්නේ කුඩු විකුණන්න හෝ මත්පැන්න හෝ සිගරට් එකක් විකුණන්න නෙමෙයි. ඒක ඔබ කැමති නම් කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. මම මේ දැන්වීම හරි ලස්සනට කරා දුවණියක් එක්ක, කිසිම කැතක් නැතුව ලස්සන දැන්වීමක්. උදේ පාන්දරම මට ඒ ලක්ෂ ගාන ඒ ඉල්ලපු මුදල. මොකද අපි අපේ හැකියාව, අපේ රංගනය හෝ යම් කිසි දෙයක් අපි යම් කිසි මුදලකට තීන්දු කරනවා අපේ කෞශල්‍ය කුසලතාවය වෙනුවෙන්. ඉතින් ඔවුන් කැමති වුණා ඒ සල්ලි ටික සත පහක් අඩු නැතුව උදේම මහතුරු දෙන්නේ ගෙදර රාජගිරියේ අම්බකහ කියලා ප්‍රසිද්ධියට පත්වුණු ගෙදර, කාව්‍ය වගේ ටෙලිනාටි අවුරුදු ගණන් රූගත කරපු ගෙදර තමයි මේ දැන්වීම රූගත කරේ කුසුම්මක්කේ. ඉතින් සල්ලි ටික හම්බුණා, වැඩෙත් ලස්සනට කරා, ගෙදර ආවා. මාස දෙක තුන ගත වෙනවා මේ දැන්වීම තාම ප්‍රචාරය වෙන්නේ නැහැ මේ මාධ්‍ය සොහොරයන්ට. මං කියන්නේ
ප්‍රචාරය නොවෙනකොට මම කෝල් එකක් දාලා බැලුවා ඒ දැන්වීම් කරපු ආයතනයට, ඇයිද මේක ප්‍රචාරය නොවෙන්නේ කියලා. එතකොට ඔවුන් මට කියපු කතාව, මේ බෝම්බ පිපුරුණාට පස්සේ, මේ වඳ දොස්තරලා මේ කරපු අපරාධය ආරංචි වුණාට පස්සේ මාව අවුරුදු ගාණක් අතීතයට ගෙනිච්චා. ඔවුන් මට කිව්වා, අක්කේ වගේ සල්ලි හම්බුණාද? මං කියන්නේ සල්ලි ප්‍රසන්නම සල්ලි ඔක්කොම හම්බුණා. වෙච් අපි මේ දායකුණ වැඩේ පේන්න නෑ, ඒකයි අහන්නේ. ඔවුන් මට කිව්වා, අක්කේ මේ සනීප ආරක්ෂක තුවාවල වඳ බෙහෙත් වගේක් ගල්වලා තිබුණා. මං වගකීමෙන් ඔබට කියනවා, මේ දේවල් නිසා මේවා අහුවලා යම් කිසි ක්‍රමයකට ඒ ශාලාව ඒ බිස්නස් එක වහන්න සිද්ධ වුණා. මට මේ කතාව මතක් වුණා, මේ වඳ දොස්තර මහත්තයාගේ කතාව සමහරු සුදුහුණු ගාලා වහන්න යනකොට, අවුරුදු ගානක ඉඳලා තමයි මේ මිනිස් බෝම්බ මිනිස්සු සැලසුම් වුණේ. දවසෙන් දෙකේ මාර්තු මාස සැලසුම් කළා, අප්‍රේල් මාසෙ පුරගත්ත නෙමෙයි. මේ අපේ ගැහැණු අපේ සිංහල කාන්තාව වඳ කරගෙන මේ ආපු ක්‍රියාවලිය ගොඩ කල්ලිඳන් සිද්ධ වෙන්නේ. හැබැයි මම නැවත කියනවා, පටල ගන්න එපා. මේ සමස්ත මුස්ලිම් ජනයාට නෙමෙයි මේ කියන්නේ. මේ ආගමික අන්තවාදය සහ විවිධ කඩාකප්පල්කාරී සුළුතර කොටසකට විතරයි මේ කියන්නේ. ඒ නිසා මම මේ පරිසරය ඔබට කිව්වේ, ඇයිද අපි හැංගීමෙන් කතා කරන්නේ කියලා. එවන් වූ මිනිසු ටිකක් සජිත් මහත්මයාගේ කඳුරේ, අපි හොඳ හැදියාවක් තියෙන මිනිසු හැටියට අපි මහත්මයා කියලා කතා කරනවා. හැබැයි සමහර ඔය කඳුරේ ඉන්නවා නෝන මහත්තයා කියලා ගරුසරු කරන්න බැරි අය. එක්තරා කාන්තාවක් ඒ කඳුරේ ඉන්න කෑ ගහලා කියනවා, ගෝඨාභය ලෙඩෙක්, ගෝඨාභය මහල්ලෙක්. මම ඔබට කියනවා, ගෝඨාභය මහත්තයාගේ සුදුනු හිසකෙස් බලන්න නැතුව ඒක ඇතුලේ තියෙන පැසුණු බුද්ධිය දිහා බලන්න, ඔහු කළ තියෙන වැඩ කොටස දිහා බලන්න, ඔහු කොළඹ ඇතුළු නගර ලස්සනට පරිපාලනය කරපැටි අලංකාර කරපැටි දිහා බලන්න, පුනරුත්ථාපන කටයුතු කරපු හැටි දිහා බලන්න, යුද්ධය දිනපු හැටි දිහා බලන්න, කුණු හරුපයක් නොකියන, දෙපිට කැපෙන වචන නොකියන, අනුන්ගේ ගෞරවය අගය කරන නියම මහත්මයෙක්, වැඩක් කරපු වැඩක් කරලා පෙන්නපු ඉදිරියට ඔහු හැරෙන්නට, මේ රාජපක්ෂ දෙසුවරන්ගේ නායකත්වෙන් වෙන ආණ්ඩුවක් හැරෙන්නට අපිට අපේ රට බේරා ගන්න වෙන කිසි කෙනෙක් නැහැ කියලා මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.